ආයිබන් ප්‍රතිහමටම මෙන්න එක්ස්ප්‍රස් ෆිසික්ස් යටතේ අපේ ෆිසික්ස් වල තියෙන වැදගත්ම පාඩමක් අරන් ඔයාලත් එක්ක එකතු වෙනවා. මේ තමයි ධාරා විද්‍යුතය. රයිට්. ලෑස්ති වෙන්න ධාරා විද්‍යුතය සම්පූර්ණ ෆිසික්ස් සිලබස් එකම ෆිසික්ස් සිලබස් එකේ සම්පූර්ණම ධාරා විද්‍යුතය ඉතාමත් කෙටි කාලය තුළ මතක් කරගන්න. වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාගේ කමෙන්ට් එක මට අත්‍යවශ්‍යයි. කමෙන්ට් සෙක්ෂන් එකට යන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම අපේ වීඩියෝ channel එක subscribe කරන්න පුතේ. ලයික් එකක් දාන්න යාළුවන්ව දැනුවත් කරන්න මේක ෂෙයා කරන්න. රයිට්. බලමු මොකද මේ ධාරා විද්‍යුතය කියලා කියන්නේ. තව එකක් මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ සම්පූර්ණ සිලබස් එකේම තියෙන ධාරා විද්‍යුතත් එක්ක ෂෝට් නෝට් එකක් ලියන එක. හරි. ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඔයාට තියරි බිඳුවක් නම් තියෙන්නේ ඔබට පුතේ මේ වීඩියෝ එකත් එක්ක ධාරා විද්‍යුත සියල්ල කොට දා ගන්න බෑ. මේකට යම් කිසි ෆවුන්ඩේෂන් ලෙවල් එකක් තියෙන දරුවෙක්ට ඒ කොටස මතක් කරලා අර තමන්ගේ දැනුම තහවුරු කර ගැනීම සඳහා පට්ට වැදගත් වෙයි මේ වීඩියෝ එක. රයිට් පුතේ. බලමු ධාරා විද්‍යුත කොහොමද පටන් ගන්න කියලා. ධාරා විද්‍යුත මේ ළමයි ඔයාලා ගොඩක් අමාරුයි කියලා හිතන කොටසක් වුණාට මේ ධාරා විද්‍යුත කියන්නේ සුන්දරම කොටසක්. හරි. මේ ධාරා විද්‍යුත ගැන මුලින්ම කියන්න තව දෙයක් තමයි පුතේ අපේ සිලබස් එකේ තියෙන අඩුම තීරි කොටසකින් වැඩිම ගණන් සංඛ්‍යාවක් හදන්න පුළුවන් කොටස තමයි මාගේ පුතේ ධාරා විද්‍යුතය කියලා කියන්නේ. රයිට්. අපි බලමු කොහොමද මේකේ පළවෙනි සමීකරණය සෙට් වෙන්නේ කියලා. ඔයාලා දන්නවා පළවෙනි සමීකරණේ ධාරාවේ අර්ධකිම ලබා දෙනවා I සමානයි Q යට T කියලා. මොකද්ද ධාරාව කියලා කියන්නේ ඒකීය කාලයකදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණය කියලා කියනවා. ආරෝපණය කිව්වහම මේ ධාරාවේ දිශාවක් තියෙනවා. ධාරාවේ දිශාව කියලා ගන්න ප්‍රති ආරෝපණ වර්ග දෙකක් තියෙනවානේ ධන සහ ඍණ කියලා. ධන ආරෝපණ ගලන දිශාව තමයි ධාරාවේ දිශාව කියලා කියන්නේ. ඍණ ආරෝපණ ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ධන ආරෝපණ ගලන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි ගලන්නේ. එතකොට මේකේ ඒකකේ අපි ගත්ත කූලෝ මෙයාගේ ඒකකේ තප්පර ධාරාවේ ඒකකේ මොකද්ද? ඇම්පියර්. රයිට්. අපි ඊට පස්සේ යනවා මේක යටතේ තව සම්බන්ධයක් කතා කරන්න. දැන් මේ සන්නායකය හරහා ධාරාව යනකොට මේ සන්නායකයේ මෙහෙම ගත්තාම මෙයාගේ හරස්කර වර්ගඵලය ඒ කියලා ගමුකෝ. අන්න එතකොට පුතේ ධාරා ඝනත්වයක් කියලා රාශියක් අර දක්වනවා. ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය කියලා කියන්නේ පුතේ ටෝ කියලා එකක්. ටෝ කියලා කියන්නේ කාටද? I බෙදීම 8. ටෝ සමානයි I යට A. ඒකේ වර්ගඵලයක් හරහා ගමන් කරන ධාරාව. දැන් ඊට පස්සේ මාධ්‍ය විවිධාකාර මාධ්‍ය තියෙනවා. ඒ හැම මාධ්‍යයක් හරහාම මගේ පුතා ධාරාව එකම විදිහට ගලන්නේ නැහැ. ධාරාව ගැලීම සම්බන්ධයෙන් මාධ්‍ය මෙහෙම වර්ගීකරණය කරනවා. සන්නායක මාධ්‍ය, අර්ධ සන්නායක මාධ්‍ය, පරිවාරක මාධ්‍ය, සුපිරි සන්නායක මාධ්‍ය කියලා. එතකොට අපි මේ සිලබස් එකේදී මෙතෙන්දී කතා කරන්නේ මොන මාධ්‍ය ගැනද? සන්නායක මාධ්‍ය තුළින් ධාරාව ගැලීමක් ගැන. සන්නායක මාධ්‍යයක් හරහාපදේ ධාරාව ගැලීම හරි ලස්සනට සුන්දරව ගලනවා. මෙන්න මෙහෙම අපි ගත්තොත් සන්නායකය. මේ සන්නායක මාධ්‍ය හරහා විභවান্তরයක් දෙන්න ඕනේ අපි. මෙහෙම අග්‍ර දෙක අතර විභවান্তরයක් දෙන්න ඕනේ. විභවান্তরයක් දුන්නාම විභවය වැඩි පැත්තේ සිට අඩු පැත්තට ධන ආරෝපණ ගලනවා. නැත්නම් දැන් මෙතන අපි විභවය V0 කියමුකෝ. මෙතන විභවය V0 දැන් ඩෙල්ටා V කියමුකෝ. එතකොට මේ විභවান্তরය නිසා මේකේ ධන ආරෝපණ ටික ගලන්න ඕනේ කහටද? වමට. හැබැයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ අනිත් පැත්තට. මේ ඉලෙක්ට්‍රෝන ටික පුතේ මේක හරහා ගැලීම හරි ලස්සනට වෙනවා. අර ආමිකේ මාච් එකක් යනවා වගේ ලස්සනට මෙන්න මෙහෙම එකම පැත්තට යනවා මාච් එකක් යනවා වගේ. අනේ ඒකට අපි කියනවා අනාකූල ප්‍රවාහයක් වගේ ගැලීමට කියනවා. මොකක් කියලාද? ප්ලාවණය වෙනවා කියලා. මේ ඉලෙක්ට්‍රෝන ටික ප්ලාවණය වෙනකොට පුතේ මේ පැත්තට ධාරාව ගලන් ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට ධාරාව යන්නේ ඊට විරුද්ධ දිශාවට. එතකොට මේකට සමීකරණයක් අපිට ගන්න පුළුවන් I නාවේ කියලා. I නාවේ. ඔව් I නාවේ කියන සමීකරණ ගන්න පුළුවන්. I කියලා කියන්නේ කාටද? ධාරාවට. ඒකකේ ඇම්පියර්. N කියලා කියන්නේ කවුද? ඒකීය පරිමාවක ආරෝපණ වාහක නැත්නම් ඉලෙක්ට්‍රෝන ගණන. පුතේ ඒකකේ වෙන්නේ ඝන මීටරයට. කැපිටල් A කියලා කියන්නේ වර්ගඵලය. එතකොට ඒකකේ වර්ග මීටර්. V කියන්නේ ප්ලාවිත ප්‍රවේගය. ප්ලාවිත ප්‍රවේගය. ඒකකය ms ශ්‍රේණියක මේ තියෙන ඉලෙක්ට්‍රෝන ආරෝපණ එකයි සමහාය වැඩි කිරීම ධාරින 19යි කූලෝම්. රයිට්. ඔන්නෝම අපිට සමීකරණය ගන්න පුළුවන් ධාරාව ගැලීමේ යාන්ත්‍රණය සලකලා I නාවේ සමීකරණය. රයිට්.
මතක තියාගන්න මේක ඔයාලා ඉලෙක්ට්‍රොනික වල කතා කරන අර්ධ සන්නායක වලින් දාන්න බෑ දාන්න පුළුවන් සන්නායක වලට විතරයි සන්නායක වල ධාරාව විභවান্তর දුන්නාම ඉලෙක්ට්‍රෝන ලස්සන්ට එකම් පැත්තකට සම්ප්‍රේෂණය වෙනවා අන්න ඒකයි පුතේ මෙතන තියෙන ලස්සන කතාව ඒ වගේම අපිට පුළුවන් අර ධාරා ඝනත්වයේ සම්බන්ධතාව දන්න හින්දා මේකෙන් හදා ගන්න පුළුවන් I8A කියන එකනේ I8A කියලා කියන්නේ NVE එතන ටෝ සමානයි NVE කියලා අපිට ලබා ගන්න පුළුවන් හරි ලස්සනයි ඉතින් මේ ටික මමත් එක්ක ඔයා ආපහු බලන මේ වීඩියෝ එක මම මේ කියන දේවල් ඔයා කලින් අහලා පුරුදු දේවල් නම් ඔයාගේ මට්ටම හොඳ මට්ටම තියෙනවා සමහර අයන්ට හොඳට ෆැමිලිය නැහැ නමුත් එකපට අම්මට බල තියෙනවා වගේ මතකයි පොත බැලුවම පොතේ තියෙනවා අන්න එතකොට තව සුට්ටක් ගා මහන්සිලා වැඩ කරන්න ඕනේ සමීකරණ ටික හොඳට බලලා තමා විභාග වලට යන්න ඕනි වෙන්නේ. හරි. ඒ වගේ මේ වීඩියෝ සීරීස් එක මම එක්ස්ප්‍රස් ෆිසික්ස් නැමැති වීඩියෝ සීරීස් එකේ තව පල්ලෙහා බලන්න ලින්ක්ස් මම දාලා තියෙයි. තව වීඩියෝස් ගොඩක් මම කරලා තියෙනවා. ඒවත් බලන්න පුතේ. ඒ වගේම ඒවල මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තව වැඩ ගොඩක් ඔයා වෙනුවෙන් මම කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා. රයිට්. අහගන්න. ඊට පස්සේ මෙන්න මේ සම්බන්ධතා ටික අරගත්තට පස්සේ අපි ධාරාව ගැලීම සම්බන්ධයෙන් ගන්නවා විභව අන්තරයක් ඕනි. ඕනම මාධ්‍යයක් හරහා ධාරාව පහසුවෙන් ගලන්නේ නැහැ. පහසුවෙන් ගලන එක මාධ්‍යයක් තියෙනවා. ඒකට අපි කියනවා සුපිරි සන්නායක කියලා. ඒක සුපිරි විභව අන්තරයකින් තොරව ධාරාව ගලනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැහැ. ඒවා සුපිරි. සුපර් කියන්නේ නිකන් නෙමෙයි. හරිද? අනිත් හැම මාධ්‍යයක් හරහාම ධාරාව ගලන්න නැත්නම් ඉලෙක්ට්‍රෝන ගලන්න පුතේ විභව අන්තරයක් ලබා දෙන්න ඕනි. එතකොට ඕම් කියන සයන්ටිස්ට් ඇවිල්ලා කියනවා සන්නායක මාධ්‍යයක් තුලින් ධාරාව ගැලීමට ලබා දෙන විභව අන්තරය තියෙනවනේ. අන්නේ විභව අන්තරය උස්සන්තයෙන් වැනි බාහිර සාධක නියතනම් ඒ විභව අන්තරය සමානුපාතිකයිලු ධාරාවට. එතකොට එකෙන් සමීකරණ ගන්නවා V සමානයි IR කියලා. මේ R කියලා කියන්නේ කවුද? මෙන්න විශේෂ රාශිය ප්‍රතිරෝධය මනින්නේ ඕම් වලින් ඕම් සාන්ති ඕම් හරි ඕම් වලින් තමයි එක මැනගන්නේ එතකොට දැන් ගොඩක් ළම හිතන්නේ සන්නායක කියන හොඳින් ධාරාව ගලනවනේ ඒක ප්‍රතිරෝධයක් තියෙන්න බෑනේ එහෙම හිතන නෑ බුද සන්නායකවට ප්‍රතිරෝධයක් තියෙනවා ඔයා දන්නවනේ සන්නායක ප්‍රතිරෝධයේ රඳාපවතින සාධක තුනක් තියෙනවා ද්‍රව්‍ය දිග සහ හරස්කඩ වර්ග බලය මේ සමීකරණේ මතක නෑ R සමානයි රෝ L යට A. එතකොට මෙතන තියෙන මේ R තමයි තියෙන්නේ. එතකොට මේකේ මොකද්ද රෝ කියලා කියන්නේ? රෝ කියලා කියන්නේ ප්‍රතිරෝධකතාව. පුතේ ප්‍රතිරෝධකතාව කියන එක තීරණය වෙන්නේ ද්‍රව්‍ය මත. ඒකකේ මොකද්ද? ඕම් මීටර්. L කියන්නේ මොකද්ද? දිග. ඒකකේ මීටර්. A කියන්නේ ඒ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. ඒකකේ මොකද්ද? M වර්ගය. රයිට්? ඔන්න ඔහොම අපිට පුළුවන් සන්නායක මාධ්‍යයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක ටික ලියා ගන්න. එතකොට මේකෙ පුතේ තව එකක් එනවා මොකද්ද? සන්නායකතාව කියලා එකක්. සන්නායකතාව කියලා කියන්නේ කාටද? එක යට ප්‍රතිරෝධයට ප්‍රතිරෝධකතාවට. මේක පුතේ ද්‍රව්‍යම රඳා පවතින සිග්මා සමානයි කවුද? එක යට රෝ කියලා අපිට ගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට දැන් ඔන්න අපිට ගණන් වල තියෙනවා එක සන්නායකයක් භාවිතා කළා තව සන්නායකයක් හදනවා. දැන් හිතන්න මෙහෙම සන්නායකයක් තියෙනකොට ඒකෙ දිග L නම් පුතේ මේක භාවිතා කළා මේකෙ දිග ඩබල් කරනවා මෙහෙම. ඔන්න මතක තියාගන්න දිග ඩබල් කරනකොට හරි දිග දෙකක් L කරනකොට පුතේ අනිවාර්යෙන් මෙයාගේ හරස්කඩ වර්ගඵලය මොකද වෙන්නේ? භාගයක් වෙන්න ඕනි. ඒ නිසා මෙතනදී ඔබට R සමානුපාතිකයි L කියන එක දාන්න බෑ. එක දැම්මත් මගේ පුතේ මොකද දෙන්නේක වැරදි මෙතන සෙට් වෙන්නේ මොකද්ද R සමානුපාතික වෙනවා කවුද L වර්ගයට මොකද හරස්කඩ වර්ගඵලයත් අඩුවීම නිසා R වැඩි වෙලා දිග වැඩිවීම නිසා R වැඩි වෙන එක L වර්ගය කියලායි දාන්නේ දැන් සමහර කර වර්ගඵලයත් එක්ක සම්බන්ධිතට ඊට අනුරූප වෙ ගන්න පුළුවන් එක යට A වර්ගය කියලා බලන්න ආ සමහර කලාට මේ සිද්ධිය දන්නව ඇති තියරි ක්ලාස් වල ඉගෙනගෙන ඇති දැන් නැත්තම් අතරලා දාන්නනේ තව ගොඩක් තියෙන කොටස් හරි මේක බදාගෙන මේ ලොකු රිසල්ට් එක ගන්න බෑ අතරින් ඔයා දාන්න අතරිනවා කියලා කියන්නේ විභාගෙ කිට්ටු වල ඉන්නවා නම් ඔබ මම දන්නේ ඔබ මොන අවුරුදු විභාග කරනවද කියලා
විභාගයේ අනුව තම ඔබ තීරණය කරන ඔබ මුල නම් අතාරින්න බෑ ඔබ මුල මුලක දැන් ඔබට විභාගට අවුරුදු දෙකක් තුනක් තියෙනවා නම් දෙකක් දෙක හමාරක් තියෙනවා ඔබ අනිවාර්ය සියල්ල කරන්න ඕනි ඔබට විභාගට තියෙන සතියක් දෙකක් නම් දන්නේ නැති කොටස් ආයෙ මුලින් ඉඳන් කරන්න එක අපරාධේ දන්න කොටස් ප්‍රගුණ කරගන්න ඒක තමයි ඔබේ ලොකු රිසල්ට් එකක් දාන්න හේතුව වෙන්නේ ඊට පස්සේ බලන්න ඔබට මේ පාර හරියට යමක් කරගන්න බැරුණා ඔබ සෙකන්ඩ් ෂේ එකකට ගහන්න රයිට් ඒකයි කරන්න තියෙන්නේ රයිට් පුතේ අපි යමු ඊළඟ සම්බන්ධතාවට ඔන්න දැන් මේ සන්නායකක ප්‍රතිරෝධය හරි අපි කිව්වා උස් මේ ඕම් නියමයේ කියනකොට උෂ්ණත්වයේ වෙනි බාහිර සාධක නියත විට කියලානේ ඇයි එහෙම කිව්වේ ඇයි මම කිව්වේ උෂ්ණත්වයේ වෙනි බාහිර සාධක නියත විට කියලා කිව්වේ උෂ්ණත්වයේ වෙනි බාහිර සාධක නියත විට කියලා කිව්වේ සන්නායකයේ ප්‍රතිරෝධයට උෂ්ණත්වය බලපානවා සන්නායකයක පුතේ ප්‍රතිරෝධයට උෂ්ණත්වය බලපානවා කොහොමද බලපාන්නේ මෙන්න සමීකරණය r θ සමානයි r naught 1 ධන ඇල්ෆා θ r θ සමානයි r naught 1 ධන ඇල්ෆා θ නිකන් හුරු පොදු සමීකරණ බැලුව බැලමට ඔව් මේක තාපයේ ප්‍රසාරණය වගේන සමීකරණ හැබැයි ඒ නිසාම අපේ දරුවෝක වරද්ද ගන්නවා මොකද්ද න වරද්ද ගන්නෙ හොඳට තේරුම් ගන්න පුතේ මේ තියෙන්නේ ආරම්භක ප්‍රතිරෝධය නෙමෙයි මේ තියෙන සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය මේ තියෙන්නේ සෙල්සියස් අංශක තීටවලදී ප්‍රතිරෝධය මේ තියෙන්නේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය එයාගේ ඒකකය කේරින එක මේ තියෙන්නේ නම් සෙල්සියස් රින එක කියලා ගන්න පුළුවන් මේක සෙල්සියස් උෂ්ණත්වය එතකොට හරි ඔන්න වැදගත් සමීකරණයක් r θ සමාන r naught 1 ධන ඇල්ෆා θ මේක r naught කියන මතක තියාගන්න පුතේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය රයිට් එතකොට අපිට මේකෙන්ම ගන්න පුළුවන් අර r සමානුපාතිකයි ප්‍රෝ බැවින් ප්‍රෝ θ කියලා වත් උනම් දාන්න පුළුවන් 1 ධන ඇල්ෆා θ කියලා හොම ගන්නත් පුළුවන් හරි එතකොට මේක අපි ටිකක් සකස් කරොත් මේ බලන්න r θ සමානයි r naught ධන r naught alpha θ r θ සමානයි r naught alpha θ plus r naught පුතේ මේකේ පැටර්න් එක මොකද්ද y සමානයි mx ධන c එතකොට θ ත් එක්ක r θ plus තරම් දිනවා මේ වගේ සරරේඛාවක් එනවා මේ සරරේඛාවේ අනුක්‍රමණය කියලා කියන්නේ පුතේ කාටද r naught alpha ට අන්තඛණ්ඩය කියන්නේ r naught එතකොට අපිට ගන්න පුළුවන් මොකද්ද m යට c කියලා කියන්නේ මොකද්ද ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකයට alpha කියලා කියන්නේ මොකද්ද ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය ඒක එනවා කාගෙන්ද අනුක්‍රමණය අන්තඛණ්ඩයෙන් බෙදුවට පස්සේ right දැන් මේ ප්‍රස්තාරෙත් එක්ක පුතුවාට අමතක කරන්න බෑ තව ද්‍රව්‍යයක් තියෙන සුපිරි සන්නායක සුපිරි සන්නායකයක් ගත්තාම ළමයි පුතේ r θ කියන එක බිඳුවක් වෙන්න එපේ සුපිරි සන්නායක ගත්තාම r θ සමානයි බිඳුවක් වෙන්න ඕනි. එතකොට මේකේ බිඳුව දැම්මොත් r naught 1 ධන alpha θ දැම්මොත් බිඳුව සමාන 1 ධන alpha θ කියලා ඇවිල්ලා alpha සමානයි හරි ඍණ 1 යට θ කියලා අපිට ගන්න පුළුවන්. නැත්නම් θ සමානයි ඍණ 1 යට alpha කියලා ගන්න පුළුවන්. එතකොට යම්කිසි සන්නායක මාධ්‍යයක් प्रतिरोधे शून्य उत्ता मे अभी हे बै मेकलमाई सन्नायक सदा सुधुसुन मुखद हेतु सन्नायक मे एलफ के लखिया सामुड धनागिया मे आट लगे इतना विशाल ऋणागिया इन सब मेक प्राक्टिकली सुधुसुन्नी ने रईट इन सब सुप्री सन्नायक लखियाँ सन्नायक अडू सत्ते क्रियाकरण अवस्था वक्ने मे सुप्री सन्नायक की लखियाँ වෙනම මාධ්‍යයක් ඒක වෙනම සංයෝග එකතු කරලා හදපු එකක් ඒක අපිට ලොකු සමීකරණ මෙතනදී කතා කරන්නේ නැහැ අපි කියනවා සන්නායක අපතේ උස්සන්ත අඩු කරලා සුපිරි සන්නායක ගුණ පෙන්නුම් කරන උස්සත්ය ප්‍රැක්ටිකලි ගැලපෙන්නේ නැති අගයක් ඒක සාමාන්‍ය සෙල්සියස් අංශක ඍණ 150 200 ඒ වගේ රයිට් අපි බලමු ඊට පස්සේ අපි යනවා ඔන්න ප්‍රතිරෝධ සම්බන්ධතාව ගැන කතා කරන්න යනවා හරි මම වේගයෙන් වේගින් කියාගෙන යනවා මම වේගයෙන් වේගින් කියාගෙන යන හේතුව දන්නවා මොකද මට ඕනේ මේ වීඩියෝ එක හැකිතාක් කෙටි වීඩියෝ එකක් කරලා දීලා වාගේ
ධාරා විද්‍යුත් ගොඩ දාගෙන කාර්යක්ෂමතාව වැඩි කරන අපි දන්නවා කාලය අඩු කරාම කාර්යක්ෂමතාව වැඩි වෙනවා ඒකයි මේ කාලය අඩු කළ දෙන්නේ ඔබට කාල වේගය වැඩි නම් මේක වීඩියෝ එක ෆෝස් කරලා ඒව ලියාගෙන ඒව ගන්නට ගලප ගන්න පුතේ රයිට් අපි යනවා ප්‍රතිරෝධ සම්බන්ධතා ප්‍රතිරෝධ සම්බන්ධතා ගැන කතා කරන්න පුතේ ප්‍රතිරෝධ සම්බන්ධ වල ආකාර දෙකයි එකක් ඇවිල්ලා ශ්‍රේණිගත සම්බන්ධය ශ්‍රේණිගත සම්බන්ධතාව ශ්‍රේණිගත සම්බන්ධතාවේදී ඔන්නෝමයි තියෙන්නේ හරි මෙන්න මෙහෙමයි කියලා හරියන්නේ නැහැ මොකද්ද එතන වෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධතාවට පුතා වෙන්නේ හැම ප්‍රතිරෝධයක්ම හරහා එකම ධාරාවක් ගලන්නේ දැන් මෙතන ගත්තොත් R1 R2 R3 නම් මෙතෙන්දී මෙයාල හරහා ගලන්නේ මේ වගේ එකම ධාරාවක් එතකොට අග්‍රතර විභව අන්තරය V1 V2 V3 කියලා අපිට ගන්න පුළුවන් මෙතන සම්බන්ධතාව ටික තමයි මෙහෙම ලියන්න පුළුවන් ශ්‍රේණිගත අවස්ථාවේදී පුතේ හැම එකක් හරහාම ගලන්නේ එකම ධාරාවක් તો මෙයාගේ සමකී අපි මෙහෙම ගත්තොත් R0 කියලා අග්‍රතර විභව අන්තරේ V0 කියමුකෝ. તો සමකයේ හරහා ගලනවා නම් I0 ධාරාවක් මොකද වෙන්න ඕනේ? සමකයේ කියන්නේ සියල්ල සඳහා ඉදිරි තනි එක්කනානේ. එතකොට මොකද වෙන්නේ? මේක හරහා ගලන්නත් ඕනේ අර අරගොල්ලන්ගේ ධාරාවම තමයි. විභව අන්තරේ ගත්තාම V1 V2 V3 එකතුව සමාන වෙන කාටද V0. ඒ වගේම ප්‍රතිරෝධ ගත්තාම R1 දන R2 දන R3 සමාන වෙන කාටද? R not ඔන්නෝකයි විශේෂම සම්බන්ධතාව ටික ශ්‍රේණිගත අවස්ථාවේදී ඒ වගේම අපිට තව විශේෂ සම්බන්ධතාව ටිකක් තියෙනවා පුතේ මොකද්ද මේගොල්ලන්ගේ ප්‍රතිරෝධ අතර අනුපාතය සමානව කාටද විභව අන්තර අතර අනුපාතයට අන්න ඒ නිසා ඔබෙන් V1 ඇහුවොත් V1 ලියන්න පුළුවන් R1 බෙදීම R1 දන R2 දන R3 වාරයක් V0 කියලා. ඔබෙන් V2 ඇහුවොත් ලියන්න පුළුවන් R2 R1 දන R2 දන R3 වාරයක් V0 කියලා. අන්න ඒ පැටර්න් එකට පුතා ලියන්න ලියගෙන යන්න පුළුවන්. මේක තමයි ශ්‍රේණිගත සම්බන්ධතාව කියලා අපි කියන්නේ. හරි. ඒක ශ්‍රේණිගත සම්බන්ධයකදී සර්ව සමනං සියල්ලම n සංඛ්‍යාවක් සම්බන්ධ කරන සමක ප්‍රතිරෝධගිය n r කියලාත් ලියා ගන්න හැකියාවක් තියෙනවා ඔයාලට. හරි. ඊට පස්සේ ඔව් ඊට පස්සේ තියෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධය පස්සේ සමාන්තරගත සම්බන්ධතාව. රයිට්. බලමු මොකද්ද මේ සමාන්තරගත සම්බන්ධතාව කියන්නේ කියලා. පුතේ සමාන්තර සම්බන්ධතාවේදී මෙන්න මේ වගේ තමයි සරලව අපි අඳුත් තියෙන්නේ R1 R2 R3 ධාරාව I ධාරාවක් ආවොත් මෙයාලා හරහා I1 I2 I3 ගලනවා එළියට I ධාරාවක් එනවා එතකොට මෙයාගේ සමකය අපිට ගන්න පුළුවන් R0 කියලා එතකොට ඒ R0 හරහා තියෙන විභව අන්තරයේ V නම් පුතේ මෙයා හරහත් මොකද එන්න ඕනි V විභව අන්තරයක් තියෙනවා ඒ වගේම ධාරාව මේ සෙට් එක හරහා ගලන ධාරාව තමයි සමකයේ හරහා ගලන්නත් ඕනි දැන් මොනවා සම්බන්ධතා ගන්න පුළුවන් එක සම්බන්ධයක් ගන්න පුළුවන් I ධාරාව කියන්නේ මේ ධාරාවල එකතුවට තව සම්බන්ධයක් ගන්න පුළුවන් පුතේ හැම එකක් හරහාම විභව අන්තරය සමකයේ හරහා විභව අන්තරයට සමානයි. තව ගන්න පුළුවන් පුතේ සමක ප්‍රතිරෝධය කාට සමාන වෙන්නේ? 1 යට R1 දන 1 යට R2 දන 1 යට R3 ට. එතකොට මේ ඔක්කොම ටික සර්ව සමනම් අපිට R0 කියලා ගන්න පුළුවන් එකක අගේ බෙදන්න ඕනේ n සංඛ්‍යාවෙන් කියලා ගන්නත් පුළුවන් සියල්ල සමාන නම්. ඒ කියන්නේ R1යි R2යි
ආර 3යි කියන සියල්ල සමාන නම්. එතකොට මේකෙදි අර ධාරාවට සම්බන්ධතාව ගන්න පුළුවන්. හැබැයි මේකේ පරස්පරයේ තියෙන හින්දා ඉස්සල් ශ්‍රේණිගත අවස්ථාවේ ගත්තා වගේ ලස්සන්ට මේක දිගට ගන්න බෑ සම්බන්ධතාව. දැන් මෙහෙම එකක් වුණනම් කියන්න පුළුවන්. මේක හැබැයි වළංගු වෙන පුතේ ප්‍රතිරෝධ දෙකකට විතරයි. හරි. මෙන්න මෙහෙම හිතන්නකෝ. 3කට බෑ. හරි. 3කටද අමාරු වෙටින්න එපා. දෙකක් නම් අපිට ගන්න පුළුවන් I1 ධාරාව කියන එක උඩට R2 දාලා පල්ලෙහාට එකතුව දාන ප්‍රතිරෝධ භාගයේ මාරු වෙලා සෙට් වෙන්නේ ධාරාව. I2 ධාරාව මෙන්න මේ ධාරාව ලියන්න පුළුවන් උඩට R1 දාලා බෙදනවා R1 R2 එළියටයි. ඔන්නඔහම I1 සහ I2 අපිට ලියා ගන්න පුළුවන්. Right? මම හිතන්නේ මේවා සමහර දන්න සමහර ඒවා අනිවාර්ය දැනගන්න ඕනි. මේක කරන්නේ පොඩ්ඩක් ආයි මේක තහවුරු කරගන්න මේ වීඩියෝ එක බලලා. Right? ඔන්න ප්‍රතිරෝධ සම්බන්ධතා ටික හරි අපි දැන් ගත්තා. ඊළඟට අපි යනවා වැදගත්ම කොටසක් කෝෂ ගැන කතා කරන්න. නැත්නම් විද්‍යුත් සැපියුම් ගැන කතා කරන්න යනවා. මොකද්ද විද්‍යුත් සැපියුමක් කියලා කියන්නේ? අපි විද්‍යුත් සැපියුම් මෙන්න මෙහෙම අඳිනවා. හරි සර්කිට් එකකට දාන සරලම සර්කිට් එකට මෙන්න සර්කිට් එක දැම්මා. මෙයාගේ විද්‍යුත් ගාමක බලයේ ඊ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R බාහිරින් R ධාරාව ගල්නවා. එතකොට මේකට මේ ඊ කියන්නේ ධාරාව ගැලීමට කෝෂයෙන් සපයන ශක්තිය ලබා දෙන ඊ ගෙන් විද්‍යුත් ගාමක බලයේ වෝල්ට් වලින් මනින්නේ. ඒ වගේම I ධාරාව ගල්නකොට මේගොල්ලෝ හරහා පුතේ කැපිටල් V කියලා විභවান্তরයක් තියෙන්න පුළුවන්. මේ මං ඇඳලා තියෙන්නේ ධාරා විද්‍යුතිය ඔබට ලැබෙන සරලම සර්කිට් එක. එක කෝෂයයි එක ප්‍රතිරෝධයයි. හරි. මේ සරලම කෝෂයක් සහ සරලම සර්කිට් එකට අදාළ ඔයාට ගන්න පුළුවන් සමීකරණ මොනවද? අපිට සමීකරණ ටික ලියන්න පුළුවන්. එකක් තමයි E සමානයි V ධන IR. අනිත් එක තමයි I සමානයි E බෙදීම R ධන R. ඔන්න ගන්න පුළුවන්. සරලම සමීකරණ දෙක මේ සමීකරණ දෙක අරගෙන ඔයාට ගන්න පුළුවන් තව විශේෂ දේවල් ටිකක් තියෙනවා මොකද විශේෂ අංක 1 පුතේ කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධ නැත්නම් සිම්පල් R බිඳුව නම් මොකද වෙන්නේ E සමාන වෙනව කාටද Vට ඒ වගේම I සමාන වෙනව කාටද Eට capital r ඊට පස්සේ අපි යන අංක දෙකට අංක දෙකේ අපි කතා කරනවා capital r සමාන බිඳුව මොකද වෙන්නේ capital r බිඳුවයි කියලා පුතේ සර්කිට් එක මෙහෙම ගත්තොත් එහෙම අපිට අඳ ගන්න පුළුවන් මෙහෙම කෝෂය තියෙනවා ඊට පස්සේ මේක සන්නායකයක් දාලා තියෙනවා ඔන්න r බිඳුව කියන අවස්ථාව එතකොට මෙතෙන්දි වෙන්නේ මෙහෙමයි මේක තුලින් ධාරාවක් යනවා පුතේ මේ ධාරා මතක තියාගන්න උපරිම ධාරාව බවට පත් වෙන එක මැක්සිමම් වෙනවා මැක්සිමම් ධාරාව ලියන්න පුළුවන් E යට සිම්පල් R කියලා ඒ වගේම මේක අග්‍රතර විභවান্তরයේ V සමාන කීයද බිඳුවක් වෙනවා ප්‍රතිරෝධයක් නැහැ නේ ඊට පස්සේ අංක 3 මොකද්ද ඒක තමයි මේ කෝෂයේ මේකට කියනවා අග්‍ර ලුහුවත් කරනවා කියලා. මේ බාහිරින් සන්නායකයක් සම්බන්ධ කරනවානේ. මේක අපි කියන ලුහුවත් කරා කියලා. ලුහුවත් කිරීම. හරි. ඊට පස්සේ මේකයි අපි මොකද කරන්නේ? මේක සර්කිට් එක විසන්ධි කරනවා බාහිරින්. පුතේ මතක තියාගන්න බාහිරින් විසන්ධි කරාම මෙතන ප්‍රතිරෝධයේ අගය මොකද්ද වෙන්නේ? අනන්තයක් වෙනවා. ප්‍රතිරෝධ අගය අනන්තයක් වුණාම ධාරාවක් ගලන්නේ නැහැ. නමුත් පුතා මේක හරහා විභවান্তরයක් තියෙනවා. ඒ විභවান্তরය E සමානයි V ධන IR ට අනුව අපිට කියන්න පුළුවන් E සමානයි V කියලා. මේ විභවান্তরය කෝෂයේ විද්‍යුත් ගාමක බලයට සමානයි කියලා ගන්න පුළුවන්. Right? ඔන්න ප්‍රතිඵල තුන අතිශය වැදගත් වෙයි ඔබට වැඩ කරගෙන යනකොට. හරිද? මේ මොකක් හරි MCU කරලා තියෙන නෝව තමයි තියෙන්නේ. මෙයා බිඳුවයිලු මෙයා විසන්ධි කරලා තිබ්බලු නෝව දෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ
මේ කෝෂයක් ගත්තාම කෝෂපතේ සර්කිට් එකක් කරලා දෙන්න පුළුවන් අනිත් පැත්තට ධාරාව ගලන විදිහට. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගලන්න සකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගලන කෝෂය සකස් කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ හිතන්න. මෙහෙම කෝෂය තිබ්බා. ඔහොම. මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය. මේ විභවান্তরে වැඩි හරි මේ අග්‍රතර විභවান্তরে වැඩි කෝෂයේ විද්‍යුත් ගාමක බලයට වඩා. එතකොට මෙයා හරහා ධාරාව යනවා කොහට ගලන්නේ? ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගලනවා. එතකොට අපි මෙන්න මෙතන සමීකරණ වෙනස් කරගන්නවා. E සමානයි V ඍණ IR කියලා. ඒකත් අපිට තියෙන සම්මත සමීකරණය. සාමාන්‍ය බැටරියක් චාර්ජ් කරනකොට පුතේ ඔන්න ඔය සමීකරණ ටික ගොත තමයි අපි සියල්ල සිදු කරන්නේ. Right. අපිට තව කෝෂ ගැන හදාරන්න තියෙනවා. ඔන්න කෝෂවල මූලික සම්බන්ධතා ටික තමයි මගේ පුතේ මේ අපි ලබා ගත්තේ. ඊළඟට මොනවද තියෙන්නේ? කෝෂවල සම්බන්ධතා ආකාර කිහිපයක් තියෙනවා. කෝෂ සම්බන්ධ කරන්න පුළුවන්, ශ්‍රේණිගතව පුළුවන්. ඒ වගේම කෝෂ සම්බන්ධ කරන්න පුළුවන් සමාන්තරගතව. කෝෂ ශ්‍රේණි අපි කියමුකෝ කෝෂවල කෝෂ ශ්‍රේණිගත සම්බන්ධය. කෝෂ ශ්‍රේණිගත සම්බන්ධය ගත්තොත් පුතා ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ තියෙන්නේ කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා. බාහිරින් ප්‍රතිරෝධයක් දානවා. R I ධාරාවක් ගලනවා. එතකොට මෙන්න මේ සම්බන්ධය. හරි. අපි ලබා දෙනවා තනි කෝෂයක් දැම්මුත් මෙයාට. ඒ තනි කෝෂයක් දාලත් පුතේ මේ R ප්‍රතිරෝධ I ධාරාවක් ගලනවා නම් මෙන්න මේ කෝෂ පද්ධතිය සඳහා අපි ඇප්ලයි කරලා තියෙන තනි කෝෂය. මෙයාගේ විද්‍යුත් ගාම්බල E නෝට් අබ්බෙන් R නෝට් කියලා ගමුකෝ. එතකොට මෙයා E1 R එක නම් මෙයා E2 R දෙක නම් ආදී වශයෙන් නම් පුතේ E නෝට් සමාන වෙනවා E1 ධන E2 ධන ආදී වශයෙන්. ඒ වගේම R නෝට් සමාන වෙනවා R1 ධන R2 ධන ආදී වශයෙන්. ඔන්න ශ්‍රේණිගත සම්බන්ධතාවයේදී අපි තේරුම් ගන්න ඕනේ දේ. ඒ විතරක් නෙමෙයි කෝෂවල තව සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඊළඟ සම්බන්ධය? ඊළඟ සම්බන්ධය පුතේ කෝෂ සමාන්තරගත සම්බන්ධය. හැබැයි සමාන්තරක සම්බන්ධය ඔබ ඉගෙන ගන්නේ කන්ඩිෂන් එකක් යටතේ. මොකද්ද කන්ඩිෂන් එක? සර්ව සම කෝෂ ගැනයි කතා කරන්නේ. ඇයි ඒ? අම්මෝ එක එක જાති කෝෂ આવොත් එම සම්බන්ධය මාර සංකීර්ණ වෙනවා. හරි. එතකොට අපි යනවා සර්ව සම කෝෂ සමාන්තරගත සම්බන්ධය. කතා කරන්න. ඒ කියන්නේ මෙහෙම කෝෂයක් තිබ්බා, තව කෝෂයක් තිබ්බා. ඔන්නෝම කෝෂය තියන්න පුළුවන් තුන. මේක හරහා බාහිරින් ප්‍රතිරෝධයකුත් මම සම්බන්ධ කරනවා. R එකක් දානවා. તો E R E R E R. તો මේකට ඔන්න තනිකනක් දැම්ම. R නෝට් E නෝට් R නෝට් I ධාරාවක් ගලනවා. එතකොට මෙයාට එන සම්බන්ධතාව තමයි මොකද්ද? මේ සමක කෝෂයේ විද්‍යුත්ගාමක බලය E නෝට් කියලා ගත්තොත් E නෝට් සමාන නපුතේ කාටද? ඊට. ඒ කියන්නේ මේ එක කෝෂයේ විද්‍යුත්ගාම බලයටම සමානයි. ඒ වගේම සමක කෝෂයේ ප්‍රතිරෝධය R නෝට් කියලා ගත්තොත් ඒක මේ එක කෝෂයක ප්‍රතිරෝධයේ එන් වලින් බෙදුවහම ලැබෙන ප්‍රතිඵලය කියලා අපිට කියනවා. ඔන්න ඔහොම සම්බන්ධතා දෙකක් ගන්න පුළුවන්. රයිට්. මේක තමයි ධාරා විද්‍යුත් ලැබෙන කෝෂ සම්බන්ධතා අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන් මුත්තේ අපි යනවා ආපහු මේකේ ෂමතා උත්සර්ජනය ගැන කතා කරන්න. කෝෂයක් පරිපථයේ සම්බන්ධ කරාම කොහොමද ෂමතා උත්සර්ජනය වෙන්නේ? හොඳට අහගන්න. දැන් අපි මෙහෙම ආයත සරලම සර්කිට් එක ගත්තාම මෙන්න කෝෂයක් තිබ්බා. ඒක ER කියලා අපි ගමු. මෙන්න මෙතනින් බාහිරින් කැපිටල් R ප්‍රතිරෝධයක් දැම්ම පුතේ. මෙතනින් මෙහෙම I ධාරාවක් යනවා.
එතකොට අපි අර ඊ සහ වී අතර සම්බන්ධයම ගත්තනේ. එතකොට මේක අපි දැන් තරම් තියෙන මෙන්න මේ සම්බන්ධතාව ටික. ඊ සමානයි වී ධන IR ගත්තා. අපි තව ගත්තා මොකද්ද? I සමානයි ඊ බෙදීම R ධන R කියන සම්බන්ධතාව ලබා ගත්තා. දැන් අපිට තව එකක් කියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. කෝෂයේ ෂමතාව. කෝෂයේ ෂමතාව කියලා කියන්නේ එයා බාහිර පරිපත ශක්තිය ලබා දෙන ෂමතාව ඒක තමයි P in කියලා කියන්නේ. ඒක ලියන්න පුළුවන් මොකක් කියලාද? EI කියලා. මේක ඔබට සම්මතයි. P in සමානයි කවුද? EI. එතකොට මේ I තියෙනවනේ. ඔයාට Iට දාන්න පුළුවන් I = V = IR වගේ සමීකරණ දාලා මේක සකස් කරගන්න පුළුවන්. හරි. කියන් Iට දාන්න පුළුවන් අපිට විවිධ සමීකරණ තියෙනවා I වෙනුවෙන් දාන්න පුළුවන්. හරිද? එතකොට ඒව දැම්මට පස්සේ අපිට මේක උනන් ගන්න පුළුවන් e වර්ගයේ බෙදීම r ධන සිම්පල් r කියලා මේක අපිට සකස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා බාහිර පරිපථයේ ෂමතාව ගැන කතා කරන්න. බාහිර පරිපථයේ ෂමතාව කියලා කියන්නේ p out එක. එතකොට p out කියලා කියන්නේ vi ට. ඒක කොහොමද සම්මතයි. එතකොට මේක ගන්න පුළුවන් අපිට i වර්ගය r කියලා. එහෙම දාලා i ට දැම්මොත් e බෙදීම r ධන සිම්පල් r ගේ වර්ගයේ වාරය කැපිටල් r දාලා පොඩි දෙයක් කරන්න පුළුවන් මොකද්ද? p out සඳහා සමීකරණයක් ගන්න පුළුවන්. e වර්ගය බෙදීම r මෙතනින් එනවා r ධන සිම්පල් r ගේ වර්ගය. ඊට පස්සේ මේක අපි සකස් කරගත්තොත් e වර්ගය මෙතනින් r වර්ගයේ ධන දෙකක් r r plus r වර්ගය කියලා දාලා නේ r ගෙන් බෙදුවොත් එහෙම අපිට p out සඳහා සමීකරණයක් එනවා. ප්‍රති මොකද්ද? e වර්ගයේ බෙදීම r ධන දෙකක් r ධන r වර්ගයට කැපිටල් r කියලා. මේ 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 සමීකරණය අපි ඊට පස්සේ විශ්ලේෂණය කරමු. කොහොමද විශ්ලේෂණය කරන්නේ? මේකට අනුව පුතේ කැපිටල් r සමානයි බිඳුවදී p out එක බිඳුවක් එනවා. පොතේ r කියන එක අනන්තයක් වුණොත් එහෙම ඒත් p out කියන එක බිඳුවක් එනවා. ඒ වගේ මතක තියාගන්න වැදගත් දේ r සමානයි සිම්පල් r විට p out කියන එක p maximum වෙනවා. p max කියලා කියන්නේ e වර්ගයට 4ක් r. ඒ කියන්නේ මේකේ සමීකරණයක් භාවිතා කරලා අපි ප්‍රස්තාරයක් අඳින්න පුළුවන් කොහොමද r එක p කියන එක වෙනස් වෙන්නේ. ඒක මෙන්න මේ වගේ බෙල් එකක් වගේ සමීකරණයක් ලැබෙනවා. සමමිතික නැහැ. ඔන්න ඔහොම යන්නේ පුතේ. මෙන්න මේ හරිය තමයි මොකද්ද තියෙන්නේ? කැපිටල් r සමානයි සිම්පල් r කියන එක මේ අගය e වර්ගයට 4ක් rට සම්බන්ධ වෙනවා. රයිට්. ඔන්න කෝෂයේ ෂමතාව අපිට සම්බන්ධයන් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා ඊට පස්සේ තියෙනවා කෝෂයේ කාර්යක්ෂමතාව ගැනත් කතා කරන්න. එතකොට මොකද්ද කෝෂයේ කාර්යක්ෂමතාව කියලා කියන්නේ? කෝෂයේ කාර්යක්ෂමතාව කියන්නේ ප්‍රති ඊටට. මොකද්ද ඊට කියලා කියන්නේ? ඊට කියලා කියන්නේ p out එක බෙදන්න ඕනි p in ගේ. p out කියන්නේ vi ට p in කියන්නේ ei ට. මේක වැඩි කරන්න ඕන හැබැයි 100ට 100. ඒ කියන්නේ v බෙදීම e වැඩි කිරීම 100ට 100 කියලා ගන්න පුළුවන්. ඉතින් ඕකටත් එහා මෙහා කරලා ඕනනම් අපිට පුළුවන් e සමාන v දෙන IR දාලා ඒකෙන් සකස් කරගෙන මෙන්න මේක පුතේ සමාන වෙනවා කාටද? r බෙදීම r ධන r වාරයක් 100ට 100ට. හදා ගන්න පුළුවන් මේක කොහමද උනේ කියලා. Right? එතකොට හරි මේ සම්බන්ධය ගන්න පුළුවන්. මං අරන් දෙන්න දෙයකටක් ගන්න. දැන් ආයි මං ගන්න. එතකොට ඊටා සමානයි p out යට p in ට. මේක සම්මතයි. ද p in කියලා කියන්නේ කවුද? p out කියන්නේ vi. in කියලා කියන්නේ කවුද? ei. වැඩි කරනවා කාගෙන්ද? 100ට 100. පුතේ ඊට සමානයි v බෙදීම e කියලා ගන්න පුළුවන් 100ට 100. අංක 1 නේ. ඔයාට පුළුවන් ඊට පස්සේ
ඊ සමානයි වීදන IR දැම්මුත් මේකෙන් ගන්න පුළුවන් E බෙදීම V සමානයි 1 ධන IR බෙදීම capital V. එතකොට E බෙදීම V සමානයි 1 ධන IR Vට දැම්ම capital IR කියලා. මොකද බාහිර පරිපථ විභවান্তরেනේ. එතකොට E බෙදීම V සමානයි 1 ධන simple R බෙදීම capital R. එතකොට E බෙදීම V සමානයි පොදු හරය R වෙනවා R ධන simple R වෙනවා. ඒ කියන්නේ V යට E සමානයි කවුද? R බෙදීම R ධන R කියලා අපිට ගන්න පුළුවන්. එතකොට එම නිසා ඊට ලියන්න පුළුවන් අපිට R බෙදීම R ධන simple R වැඩි කිරීම 100ට 100 කියලා. මේකට අනුව පුතේ. දැන් නම් ඊට සමානයි 1 බෙදීම 1 ධන simple R capital R නේ. වැඩි කිරීම simple මේ 100ට 100. එතකොට පුතේ මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රතිඵල ටිකක් තියෙනවා මොකද්ද? R කියන එක බිඳුවක් වුණාම ඊට බිඳුවක් එනවා. R කියන එක සිම්පල් R වුණාම ඊට 100ට 50ක් එනවා. ප්‍රතේ R කියන එක අනන්තයක් වුණාම ඊට 100ට 100ක් එනවා කියලා අපිට ආදේශ කියලා ගන්න පුළුවන්. ඒ ආදේශය දැම්මත් පුතේ ඔන්න අපිට ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. දැන් කොහොමද අඳින්න ප්‍රස්ථාරය? මෙන්න කැපිටල් R එක ඊට එක වෙනස් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. මේක සෙට් වෙනවා කාටද? 100ට 100ට. රයිට්. ඔන්න ධාරා විද්‍යුත් යට්ටේ වාගෙන් අහන්න පුළුවන් වැදගත් ප්‍රස්ථාර දෙකක් අපි කතා කරා. හැබැයි පුතේ මතක නැතුව ඔය ප්‍රස්ථාර දෙකේ ආරම්භක අගයන් අවසාන අගයන් සහ විශේෂතා හොඳට තේරුම් ගන්න. හරි ළමයි. අපි යමු පුතේ ඊළඟ අවස්ථාවට. අපිට ධාරා විද්‍යුතයේ ඉන්න වැදගත්ම සයන්ටිස්ට් කවුද? එක්කෙනෙක් ඕම්, අනිත් එක්කෙනා කර්චප්. කර්චප් නියම ගැන යමක් කියන්න බැරි වුණා. ඇත්තටම කර්චප් ළමයි තීරියක් මහලකු තීරියක් නෑනේ. කර්චප් තීරිය පට්ටලේසි නේ. ඕන කෙනෙක් කර්චප් තීරිය දන්නවා. සම්බන්ධතා ටිකක් දන්නවනේ. ගණන් හදන්න පැටලෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන පුතා ගණන් ගොඩක් හදන එක. පැටලි පැටලි පැට වැරදි වෙන්න වෙන්න වැරද්ද හඳුනාගෙන ඊළඟ ගන්නට යන්න. ඒකයි කරන්න ඕනේ. අපි ගොඩක් කරන්නේ වැරද්දක් වුණාට පස්සේ වැරද්ද කයි හරි බලලා ඒක ටිපෙක්ස් කළා අලුතින් ගන්න හදනවා. වැරද්ද ඉගෙන ගන්න. මතක ඇතුව ඔබට වැරද්දක් වෙනකොට හරි දේ කරන්න ඉස්සෙල්ලා වැරද්ද ස්ටඩි කරන්න. වැරද්ද ඉගෙනගෙන යන්න. මොකද්ද උනේ කියන. හරි දේ ඉගෙන ගන්නට වඩා වැදගත් වැරදුන තැන ඉගෙන ගැනීම. රයිට් පුතේ. අහගන්න කර්චප් නියම. කර්චප් නියම යටතේ අංක එක කියනවා මොකද්ද? මෙහෙම සන්ධියක් ගත්තාම I1 I2 I3 I4 සිග්මා I සමානයි කවුද? බිඳුවයි කියනවා. ඒ කියන්නේ විද්‍යුත් පරිපථයක සන්ධියක ධාරාවන්ගේ වීජයික ශුන්‍යයි. එන ධාරාවම යන්න ඕන. එන ධාරාවම යනවා කියන්නේ කිසියම් කාලයකදී සන්ධිය කරා පැමිණ ඔක්කොම ආරෝපණයට යන්න ඕනේ. එතනින් ඒ කියන්නේ සන්ධිය ආරෝපණය මැවිලත් නැහැ, විනාශ වෙලත් නැහැ. එහෙනම් මේකට මොකද්ද කියන්නේ? කර්ච්ගේ පළමු නියමයෙන් ආරෝපණ සංසිඳන නියමය සනාත වෙනවා කියලා කියනවා. රයිට්. එතන මේක අපිට ලියන්න පුළුවන් I1 ධන I2 ඍණ I3 ඍණ I4 සමානයි බිඳුවයි. ඒ කියන්නේ I1 ධන I2 සමානයි කාට පුතේ? I3 ධන I4 කියලා අපිට සමීකරණي ගන්න පුළුවන්. සපයනා කර්චප්ගේ දෙවන නියමයට. කර්චප්ගේ දෙවන නියමයේ කියලා කියන්නේ දැන් විද්‍යුත් පරිපථයක් මොකක් හරි තිබ්බහම ඒක තෝරාගත් දිශාවට යනකොට විද්‍යුත් ගාමක බලවල වීජයිකය එම දිශාව ඔස්සේ තියෙන විද්‍යුත් ගාමබල වීජයිකය එම දිශාව ඔස්සේ තියෙන විභව අන්තරවල වීජයිකයට සමානයි කියලා. ඒ කියන්නේ සිග්මා E සමානයි සිග්මා V කියලා කියන්නේ. එතකොට මේක ප්‍රතිරෝධයක් නම් අපිට ලියන්න පුළුවන් සිග්මා E සමානයි කවුද? සිග්මා IR කියලා. මොකද V කියන්නේ IR නේ. සිග්මා V සමානයි සිග්මා IR කියලා කියන්න පුළුවන්. රයිට්. ලකුණු සම්මුතියක් තියෙනවා. ලකුණු සම්මුතියට එකඟ වැටටි කරන් ගියාම පස්සේ මේක හරි ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට අපි මේකත් කතා කරලා ඔන්න දැන් ධාරා විද්‍යුත් සම්බන්ධයේ මූලික සිද්ධාන්ත කොටස් ටික ඉවරයි. ඊට පස්සේ පරිපථ උපාංග කිහිපයක් ගැන ඔබ සාකච්ඡා කරන්න ඕනේ. ඔබ සලකන්න ඕනේ මොනවද පරිපථ උපාංග?
එකක් තියෙනවා මොකද්ද ගැල්නෝ මීටරය මොකද්ද ගැල්නෝ මීටර කියලා කියන්නේ අපි කියනවා ධාරාවට සමානුපාතික උත්ක්‍රමණයක් ලබා දෙන සැකැස්මක් තමයි ගැල්නෝ මීටර කියලා කියන්නේ ගැල්නෝ මීටර වර්ග දෙකයි එකක් මැද බිඳු ගැල්නෝ මීටර අනිත් එක ක අනිත් එක මැද බිඳු නෙමෙයි කෙළවරක තමයි බිඳුව තියෙන්නේ එතකොට දැන් මෙහෙම හිතුවොත් එහෙම මෙහෙම ගැල්නෝ මීටරයක් ගත්තොත් මෙතන බිඳුවක් තියෙන ගැල්නෝ මීටර යන ළමයි අට අංකයක් ලබා දෙනවා ධාරාව යන පැත්තක් කියන්නේ නැහැ පුතේ මැද බිඳු ගැල්නෝ මීටරයක් ගත්තාම ඒකේ මොකද වෙන්නේ ධාරාව යන පැත්තත් ලබා දෙනවා කොහාට වමටද යන්නේ දකුණටද යන්නේ කියන එකත් කියා දෙනවා ඒක තමයි මැද බිඳු ගැල්නෝ මීටරය කියලා කියන්නේ ඊට පස්සේ ඊළඟ අවස්ථාව තමයි මොකද්ද ඇමීටරය මේ ගැල්නෝ මීටරෙන් හදනවා උපාංග කිහිපයක් එකක් ඇමීටරය ඇමීටරය හදන්නේ කොහොමද අපි ගැල්නෝ මීටරෙන් පුතේ ඇමීටරයක් හදනවා හරි ගැල්නෝ මීටරෙන් හදනවා පළවෙනි උපකරණය ඇමීටරය ඇමීටරය හදන්නේ ගැල්නෝ මීටරය සමග ඉතා කුඩා ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ කරලා මේක R කියමුකෝ මේ R ගේ අගිය කුඩයි කාට වඩාද RG ට වඩා ඔන්නෝම අපිට මේක හදන්න පුළුවන් මෙහෙම හදන ඇමීටරය සම්බන්ධ කරන පරිපථය හරහා ශ්‍රේණිගතව right මේකේ දැන් මෙහෙම I ධාරාවක් ආවොත් මෙතනින් යනවා නම් I ධාරා I ඇම්පියර් ධාරාව ඒ කියන්නේ I not and IG ධාරාව මෙතනින් යන්නේ I ring IG ධාරාව සමීකරණය ලියන්න පුළුවන් පුතේ IG RG සමානයි කවුද I ring IG වාරය capital R ඊට පස්සේ මේ ගැල්නෝ මීටරේ ඊළඟ අවස්ථාව මොකද්ද වෝල් මීටරේ මොකද වෝල් මීටරේ කියලා කියන්නේ වෝල් මීටරේ කියලා කියන්නේ ගැල්නෝ මීටරයත් සමග ඉතා විශාල ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා සකස් කරපු සැකැස්මක් මේක RG මේක කැපිටල් R නම් R විශාලයි පුතේ ගොඩක් RG ට වඩා විශාලයි එතකොට මෙයා හරහා විභව අන්තරය VG නම් ප්‍රතිරෝධ හා විභව අන්තරය V ඍණ VG වෙනවා දැන් මෙතනින් පුළුවන් අපිට ගන්න ධාරා දෙකම සමානයි I1 ට දාන්න පුළුවන් V ඍණ VG යට R VG යට RG ඒ කියන්නේ VG බෙදීම වීරින වීජී අනුපාතය සමානයි පුතේ කාටද RG/R ට කොහොම ගන්න පුළුවන් දැන් මේ දෙකටම පස්සේ අපි කතා කරනවා මොකද්ද ඕම් මීටරය ගැන මොකද්ද ඕම් මීටරය කියන්නේ ඕම් මීටරය කියලා කියන්නේ ගැල්නෝ මීටරයක් අරගෙන එයත් එක්ක කෝෂයක් ශ්‍රේණිගතව දාලා T1 T2 අග්‍රදේයකු සම්බන්ධ කරලා සහ මෙතන තව විශාල ප්‍රතිරෝධයකු සම්බන්ධ කරලා හදපු සැකැස්මක් හරි දැන් මෙන්න මෙතන තමයි පුතේ අපිට හොයන්න ඕනේ ප්‍රතිරෝධ දාන්න පුළුවන් වෙන්නේ දැන් මේකෙන් ධාරාව යනකොට මෙහෙම I ධාරාව යනකොට මේ වගේ right අපිට ලියන්න පුළුවන් සම්බන්ධතාවක් I සමානයි E බෙදීම මෙතන ප්‍රතිරෝධය හොයන්න ඕනි R not RG plus R is කියලා ගන්න මෙයා විචල්ලික simple R ඔන්න ඒ සම්බන්ධතාව ගන්න පුළුවන් එතකොට මතක තියාගන්න මේ ohm meter භාවිතා කළ පුතේ විභව අන්තරයක් සෝරි ප්‍රතිරෝධයක් හොයන්න කලින් අපි මේ තුඩු දෙක එකිනෙක ස්පර්ශ කරනවා
තුන්දෙක ස්පර්ශ කරාම T1 හා T2 ස්පර්ශ කළ විට ප්‍රති මොකද වෙන්නේ R සමානයි බිඳුවක් එනවා එතකොට මේ ධාරාව I සමානයි කවුද I මැක්සිමම් වෙනවා ඒ වගේම ඊළඟ කතාව තමයි T1 හා T2 විසන්ධි කරනවා විසන්ධි කරාම ප්‍රතේ අග්‍රතර ප්‍රතිරෝධය අනන්තයක් එනවා එතකොට I කියන එක කීයක් එනවද බිඳුවක් එනවා ඔයාලට පහල කියන්නේ මේ දෙක විසන්ධි කරාම ප්‍රතිරෝධය අනන්තයද අපේ ළමයි හිතනවා මෙහෙම තුඩු දෙකක් පුතේ ඈඩ් කරාම ප්‍රතිරෝධය බිඳුවයි කියලා වැරදි වැරදි තුඩු දෙක ස්පර්ශ කරාම ප්‍රතිරෝධය බිඳුවයි ඈඩ් කරාම අනන්තයයි ධාරාවක් කියන්නේ නැත්තේ ඒකයි අනන්ත ප්‍රතිරෝධයක් තියෙන හින්දා එතකොට සාමාන්‍ය ගැල්වෝමීටරේ විදිහ නෙමෙයි ඕම් මීටරේ සෙට් වෙන්නේ ඕම් මීටරේ ගල සාමාන්‍ය ගැල්වෝමීටරේ කොහොමද තියෙන්නේ බිඳුව 1 2 3 4 කොහොමද තියෙන්නේ හැබැයි ඕම් මීටරේ මම නිල් පාටින් දාන්නම් පුතේ R බිඳුව වෙනකොට උපරිම ධාරාවක් යන හින්දා ඕම් ගේ අගේ මෙන්න මෙතන තමයි බිඳුව තියෙන්නේ එතකොට මේ කෙළවරේ තියෙන මොකද්ද අනන්තය ඒ වගේම තව දෙයක් තියෙනවා I සමානුපාතික වෙන්නේ එකියට R නෝට් හිඳ මේක ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ R නෝට් සහ I අතර ඒ නිසා මේක පරිමාණය ඒකාකාර නැහැ හරි ඔන්නේ විශේෂත්වය ඔබ තේරුම් ගන්න පරිමාණය ඒකාකාර නැහැ කි රයිට් එතකොට ඔන්න ඕකත් එක්ක අපිට ධාරාවදී මූලික සිද්ධාන්ත කොටස් ටික අවසන් කරන්න පුළුවන් ඒ වගේම ප්‍රැක්ටිකල් කොටස් තව තියෙනවා පුතේ ඒක මම මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන්න හදන්නේ මම ඒකට වෙන වැඩසටහනක් ආවිල්ලා වෙනුවෙන් හදනවා ඔයාලම හරියට අවශ්‍යතාව තියෙනවා නම් කමෙන්ට් කරන්න මට මොකද්ද වින්සන් සේතුව තියෙනවා මීටර් සේතුව තියෙනවා විභව මානිතව ප්‍රැක්ටිකල් සෙක්ෂන් එකට තමයි ඒවා අයිති වෙන්නේ ඒත් ඔන්න මම සම්පූර්ණයෙන්ම ධාරා විද්‍යුතයේ ලොකුම ලොකු පාඩමේ සිද්ධාන්ත කොටස් ටික ඉතා කෙටි කාලය තුල කරා බලන්න වීඩියෝ එක නැවත නැවත බලන්න සහ ඔයාලගේ යාළුවන්ටත් පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න රයිට් පුතේ එහෙනම් හොඳට වැඩ කරලා ඔයාලගේ විභාගේ හොඳට සාර්ථක මුහුණ දෙන ඔබට හැකියාව ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් මේ වගේ තවත් වීඩියෝ අපි හම්බෙමු හැමෝටම අයබෝවන්.